පිරිමි පාර්ශවයය ගොඩක් වෙලාවට තමන්ගේ මුදල් පසුම්බිය එහෙමත් නැත්නම් වොලට් එක දාන්නේ තමන්ගේ කලිසමේ පිටුපස සාක්කුවට. හැබැයි මම අද ඔයාලට මේ කියන්න යන හේතු දෙක ඇහුවොතින් ඔයාලා කවදාවත් පිටිපස්සේ සාක්කුවට වොලට් එක දාන එකක් නැහැ. මේක බලන ගැහණු පාර්ශවයය ඉන්නවා නම් තමන්ගේ තාත්තට, සැමියට, පෙම්වතාට හරි සහෝදරයට හරි අදම මේ ගැන කියන්න. ඊට කලින් ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න. මම කිව්වා වගේ කලිස්මේ බෑක් පොකට් එකට වොලට් එක දාන්න හොඳ නැති හේතු දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි හේතුව මම මේ විදිහට කියන්නම්. මේක පුරාණ චීන මතයක්. ඔයාට දියුණු වෙන්න, ධනවතෙක් වෙන්න උවමනා නම් කවදාවත් ඔයාගේ මුදල් පසුම්බිය කානුවක් ළඟ තියන්න එපා. ඔයාගේ ඇඟේ බහිස්රාවියේ දේවල් එළියට යන කානුව ළඟ කවදාවත්ම ඔයාගේ වොලට් එක තියන්න එපා. එතන කිසිම වැදගත් දෙයක් තියන්න එපා. විශේෂයෙන් මුදල්. යනවා විතරයි. ඒමක් නැහැ. වැසිකිලි වලට නරක දේ බැහැර වෙනවා වගේම ඔයාගේ සල්ලිත් එතනින්ම යන්න පටන් ගන්නවා. කලිසමේ ඉදිරිපස සාක්කුවවත් ඒකට සුදුසු නැහැ. ඔයාට දියුණු වෙන්න ඕන නම් ඔයාගේ මුදල් නැත්තම් වොලට් එක ඔයාගේ ළඟම තියාගන්න. මේ පැරණි චීන මතේ හැටියට මුදල් තියාගන්න කියන්නේ ඔයාගේ පපුවට ළඟින්. ඒ කියන්නේ ෂර්ට් එකේ පොකට් එකක වගේ. මේ කතාව මිත්‍යා මතයක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන් වුණත් ටිකක් හිතලා බැලුවොත් ඒ කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ. අපි මුදල් වලට පූජා කරන්න ඕනේ නැති වුණත් අගෞරව කරන්න හොඳ නෑ. මේ හේතුව කොහොම වුණත් දෙවනි හේතුව නම් අපිට පිළිගන්නම වෙනවා. මොකද ඒක වෛද්‍ය විද්‍යාත්මක මතයක්. වොලට් එක ඔයා බෑක් පොකට් එකට දැම්මත් වාඩි වෙද්දී මතක ඇතුව වොලට් එක සාක්කුවෙන් එළියට අරගෙන වාඩි වෙන්න. ඔයාගේ වොලට් එක පිටුපස සාක්කුවේ තියෙන ගමන් ඔයා ගොඩක් වෙලාවට තන තන වාඩි වෙනවා ඇති. මේක වෛද්‍ය විද්‍යාත්මකව එච්චර හොඳ දෙයක් නෙවෙයි. සරලව කිව්වොත් ඒ විදියට වොලට් එක සාක්කුවේ තියෙද්දි වාඩි වුණාම ඔයාගේ ඇඟේ එක පැත්තක් ඉහළට ඉස්සෙනවා. එතකොට කොඳුවැට පෙළ සහ ශ්‍රෝණි මේඛලාව ඇදවෙනවා. ඒ කියන්නේ ඔයා ඉන්නේ නිවැරදි ඉරියව්වකින් නෙමෙයි. ටික කාලයක් යද්දී ඔයාගේ පිටුපස අස්ථිවල, මාංශ පේශීන්වල සහ ස්නායු පද්ධතියේ ගැටලු ඇති වෙන්න පුළුවන්. දැනටමත් ඔයාගේ කකුල් හිරිවැටෙනවා නම්, ඇවිදිද්දී, වාඩි වෙද්දී, නිදාගද්දී කකුල් රිදෙනවා නම්, පිටකොන්ද රිදෙනවා නම් සමහර විට මේ හේතුව නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මීට පස්සේ ඔයාගේ වොලට් එක එහෙම නැත්නම් මුදල් පසුම්බිය පිටුපස සාක්කුවට දාන්න කලින් දෙපාරක් හිතන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට වටින දෙයක් එකතු වුණා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකට යටින් කමෙන්ට් එකකුත් දාන්න. ඔයාගේ ජීවිතයට වටින තවත් දෙයක් අරන් මං ආයෙත් එන්නම්.